අද විශේෂයෙන් ඔබ සවන් දෙන්න යනවා ඔබේම හිතට. අපි ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ එළියෙන් කියන දේවල් වලට අහුම්කම් දෙන්න. මේ ලෝකේ ලස්සනම තැන කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? වෙන කවුරුත් නෙවෙයි. නමුත් මුළු ලෝකෙම දැන් පුරුදු වෙලා තියෙනවා තමුන් පිළිබඳ තියෙන විශ්වාසය නැති කරගෙන තව කෙනෙක් කියන දේ මත තමුන්ගේ ජීවිතය පිළිබඳ තීරණ ගන්න, තමුන්ගේ ජීවිතේ වටිනාකම් ගොඩනගා ගන්න. තමුන්ට වටිනාකමක් ලැබෙන්නේ අනිත් අය නිසා. මේක සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයාගේ ස්වභාවය සහ ඒකීය බව. කෙනෙකුට අනන්‍ය වෙච්චි, කෙනෙකුට සුවිශේෂ වෙච්චි කෙනෙක් මේ ලෝකෙට බිහි වෙනකොටම එයාටම ආවේනික වූ ස්වභාවය මරා දැමීමේ ක්‍රමයක්. අද දවසේදී මම ඔබට යෝජනා කරනවා ඔබටම සවන් දෙන කෙනෙක් වෙන්න. ප්‍රථමයෙන්ම අපිට නිවැරදිම මඟ පෙන්වීම බිහි වෙන්නේ සබදාමෙන්. අද ආගම් ඇතුලේ ඒ ආගමික කර්තෘවරුන් ලෝකෙට හෙළිදරව් කරපු දර්ශනයන් තියනවාද? ඔබට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඔබ අදහන ආගම ඇතුලේ හමු වෙනවද? ජේසු ලෝකෙට කතා කරපු ධර්මය, භගවත් ගීතාවේ ඇසෙන දේ, මුහම්මද් නබිතුමා හෙළිදරව් කරන්නට හදපු දේ, ඔබ අදහන ආගම් ඇතුලේ ඔබ පිළිපදින වත්පිළිවෙත් ඇදහිලි ක්‍රම ඇතුලේ, භක්ති අභ්‍යාස ඇතුලේ ඔබට හමු වෙනවද? මේ ශ්‍රේෂ්ඨ තැනන් වහන්සේලා මේ විශ්වයේ තිබෙන ඒ පරම සත්‍යයට අවදි වුණු අය. යාය පුරා නෙක නෙක පාටින් සුදු මල් පෙති ඇහැරෙනවා. මේක සිද්ධ වෙන්නේ ස්වභාවිකව. මේක සිද්ධ වෙන්නේ කාගේවත් බලපෑමක් නැතිව. සබදාහමේ ක්‍රියාවලිය දිහා බලන්න. පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා. මල වතුර හොයාගෙන යන්නේ නැහැ. මල පොහොර හොයාගෙන යන්නේ නැහැ. ස්වභාවිකවම මේ සියලු දේ සිදු වෙනවා. පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා. කෝඩුකාර මල් වේණු වගින් සුවඳ බෙදනවා. මේ පොහොර ටික උරා ගන්න
මල, මේ වතුර ටික උරා ගන්න මල, ඒ තමුන් ලබා ගන්න දේ වෙනුවෙන් ඒ කෙලෙහි ගුණය දක්වනවා. සබා දහමට පෙරලා කෝඩුකාර මල් වේනුවගින් සුවඳ බෙදනවා. ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා. මල මට ලස්සන දෙන්නේ නොමිලේ. මල මට සුවඳ දෙන්නේ නොමිලේ. මගෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ තරම් පරිත්‍යාගශීලී වෙන මල තමුන්ගේ අවශ්‍යතාවයන් ලබන්න වෙහෙසෙන්නේ නැහැ. මේ සෝබාදහමේ රීතියට මිනිස්සයා අවදි වෙනකොට අනිත් අය කියන දේ අහලා මෙහෙය වෙන තමුන්ගේ ජීවිත තමා තුලින් උපදින හඬට තමුන්ගේ හෘද සාක්ෂියට එකඟ මිනිස්සේ කැරෙල ජීවත් වෙන්න පටන් ගන්නකොට මේ සෝබාදහමත් එක්ක බද්ධ වෙන මිනිස්සයා මුළු ලෝකෙම සුවඳවත් කරන්න පටන් ගන්නවා. සිසිනි හොමනසු හරියටම සංවේදී වුණොතින් අපි නිශ්චල වුණොතින් ඔබට පෙනෙයි මේ මුළු විශ්වයේ මේ මුළු සබාදහම පුරා තිබෙන හැම දෙයක්ම ඔබව ජීවත් කරවනවා. සිලිසිලියේ හමන සුළඟ කොඳුරන්නේ අපටමයි. සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි. බුදුහාමුදුරුවෝ මනුෂ්‍යව දුකින් මුදවන්නට ඒ මහා විශිෂ්ට ගමන ගියා. දුකට හේතුව දුක ඇති වෙන්නේ ඇයි? ඒ දුක උපදින තැන ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද? සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි. ජේසු තමගේ ජීවිතය පූජා කරන්නේ මිනිසුන්ට ආදරය උගන්වන්න. ධර්මය දිහා බලනකොට මේ විශ්වයේ විශිෂ්ට තනන් වහන්සේලා දිහා විශිෂ්ට මිනිස්සු දිහා බලනකොට අපිට පේනවා ඒ හැම කෙනෙක්ගෙම එක බලාපොරොත්තුවක්. මිනිස්සු තමාව වැරදි විදිහට මෙහෙවාගෙන යන මේ ගමනෙන් එළියට අරගෙන මිනිසු තමා තුලට ගමන් කරමින් තමා තුලින් ඇහෙන හෘද සාක්ෂියේ හඬට තමා තුලින්ම උපදින හඬට සවන් දෙන මහා නිශ්චලතාවයකට මිනිසුම ගෙනියන ගමන් මේ සෝබා දහමත් එක්ක ජීවත් වීමේ විශිෂ්ට ජීවිතය. සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි. මිනිස්සු ඉල්ලන්නේ දුක නෙමෙයි. අද අපිට ඕනේ දුක් විඳින හැටි ඉගෙන ගන්න නෙවෙයි, මේ දුකෙන් මිදෙන හැටි, මේ දුකින් එතර වෙන හැටි ඉගෙන ගන්නට. ඒක ඉගෙන ගන්න එළියේ ඉන්න අයට සමන් දීලා බෑ. ඔබ නිශ්චලව ඔබ තුලටම යා යුතුයි. අද අපි එවැනි තමා තුලටම ගමන් කරමින් ජීවිතය දිනන මිනිසුන් දිහා බලන්න යනවා. ඒ කතාව අහගෙන ඉන්න. Oh, oh, oh.
දහසක් තරු කැට නුඹටයි ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි පොන් සඳ නැහැ කියලා අමාවක අවලස්සන වෙන්නේ නැහැ ඒ අන්ධකාර රාත්‍රියේදී තමයි මුළු ලෝකෙම ලස්සන කරන තරු රාශිය ඔබට හමු වෙන්නේ අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි ඒ නිසා ඔබ ජීවිතේ නරකයිම කියපු දවස ඔබ ජීවිතේ සිහි කරන්නට අකමැතිම සිද්ධිය ඔබ නොදන්නවා වුණාට ඔබේ ජීවිතේ මහා භාග්යයකට වාසනාවකට ඔබට උපත දෙන්නට යනවා අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා